මේක මම පසුගිය සමුළුවක කියලා ඒක වරද්දගෙන තියෙනවා මං කිව්වා දැන් තේ රබර් පොල් මැණික් අනික්කව වෙනුවට ඖෂධ සඳහා අවශ්‍ය කරන කන්සා වලින් එකතු කළාගයක් සහිතව විදේශවලට යැවීම ගැන පරිශන කරන්න ඕනේ විශාල ජාත්‍යන්තර වෙළඳ පොළක් තිබෙනවා කියලා. මේ මං කියන්නේ මත් වෙන එක එක ලෝකවලට සීන ලෝකවලට අර යන කන්සා නෙමෙයි. මම කියන්නේ ඒකේ කිසිම මත් වෙන්නේ නැති ඖෂධ ලෙස පාවිච්චි කරන පිළිකා රෝග සඳහා අපස්මාරය සඳහා පාකින්සන් සඳහා රූපලාවන්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්න මත් වෙන්නේ නැති කංස වර්ගයක් තියෙනවා හැම්ප් කියලා. ඒක ඒව වැව්වට ඒක අරන් ඉවෙල්ලා දුරුට්ටු හදාගෙන බිව්වා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒකෙන් කරන්න ඕනේ තෙල් හදලා ඖෂධ වර්ග හදලා ඒවා බටහිර වෙළඳ පොළවල් වලට විශාල ලෙස යවන්න පුළුවන් කෝටි ප්‍රකෝටි ගානක ජාත්‍යන්තර වෙළඳ පොළක් තිබෙනවා. ඒවා හදන්නත් තනමල්විල යන්න ඕනේ. නුවර එළිය හොඳටම පුළුවන් ඩිෆිරිකේෂන් යටතේ පොලිටැනල් ඇතුලේ හදන ස්ට්‍රෝබෙරි ඒ හදන විදියට වවන්න පුළුවන්. හැබැයි ලංකාවේ වවන්න තානම්. ඉතින් ඒක ගැන අපි පරිශන කළා අලුතෙන්. මම මේ පිළිබඳ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් නැනෝ තාක්ෂණික ආයතනයේ තියෙන හෝමගම සින්ටෙක් එක. ඒට මේ හා සම්බන්ධිත පරිශන කරන්න කියලා තියෙනවා. කංස කිව්ව ගමන් අපිට මුකුඩු ගන්න ලෑත්ති කළා කියලා අපිට නෙලන්න පටන් ගන්නවා. කියන්න හම්බු වෙන්නේ නැහැ අලුත් දෙයක්. හිතෙනවාට වඩා වෙනස්ව හිතන්න කියන්නවත් බෑ ලංකාවේ. මේක කියන්න ඕනේ කියලා අපි සංවාදයක් ඇති වෙලා අපි ලෝකේ ජාත්‍යන්තර වෙළඳපොළට යන්න නම් ජාත්‍යන්තර වෙළඳපොළ අපි දකින්න ඕනේ.